මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදි වෙස්තුඹ ශීලිය සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනිසමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි උස්සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදීන සම්පාදී සම්මං සමන්තා චක්කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලෝභජං දෝසජං චේව මෝහජං චාපවින්දසු යං තේන පකතං කම්මං අප්පං වා යදි වා බහුං ඉදේවතං වේදනීයං වත්තු අඤ්ඤං නවිච්චති තස්මා ලෝභං ච දෝසං ච මෝහජං චාපි වින්දසු විජ්ජං උපාදයං භික්ඛු සබ්බාදුංගතියෝ ජහේති. ශ්‍රද්ධාන්ත පින්නතුනි, පොසොන් පෝය දවසේ මේ රටේ බෞද්ධ ජනතාවට ලොකු ධර්ම ප්‍රබෝධයක් ඇති කරවන දවසක්. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස එදා මේ රටේ පිහිට වූ සම්බුද්ධ ශාසනය තුළින් දිවන පෑතිස් රජතුමාත් රටවැසියනුත්
සම්‍යක් දෘෂ්ටියට අනුව ගියේ ජීවන දර්ශනයක් ගොඩනගා ගත්තා. හොඳ නරක කුසල් ලකුසල් පින්පව් පිළිබඳව හරි දැක්මක් පහළ කරගත්තා. ඒ ජීවන දර්ශනයට අදාළ ගාථා දෙකක් මාතෘකා කර ගැනීමෙන් අපි මේ 10 වෙනි පටිච්චසමුප්පාද දේශනාව පොසොන් දෙසුමක් හැටියටම ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා දෙක දකින්න ලැබෙන්නේ අංගුත්තර නිකායේ නිපාතයේ දේවදූත වග්ගේන සූත්‍රයකයි. ඒ සූත්‍රය ආරම්භ වෙන ඡේදේනුත් කර්මයත් පටිච්චසමුප්පාදයත් අතර සම්බන්ධතාව පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ මෙහිමයි මේ සූත්‍රය දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි, කර්මයන්ගේ හට ගැනීමට මේ නිදාන තුනක් ඇත. කවර තුනක්ද? ලෝභයේ කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි, හේතුවකි. ද්වේෂයේ කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. මෝහයේ කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. ඊළඟට ප්‍රකාශ කරනවා, මහණෙනි, ලෝභයෙන් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභය නිදාන කරගත්, ලෝභය නිසා හටගත් යම් කර්මයක් වේද, ඒ කර්මය, ඒ ලෝභයෙන් හටගත් කර්මය යම් ආත්ම භාවයක උත්පත්තිය ලබයිද, ඒ ආත්ම භාවය තුළ ඒ කර්මය පැසේ. යම් ආත්ම භාවයක් තුළ ඒ කර්මය පැසෙයිද, එතැන ඒ කර්මෙහි විපාකයක් විඳී මේ ආත්ම භාවයම හෝ දෙවන ආත්ම භාවයම හෝ ඊට පසුව තිබෙන ආත්ම භාවවල හෝ. මේ විදිහම ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා ද්වේෂය පිළිබඳව. නිදසුනක් හැටියට කියතොත්, මහණෙනි, ද්වේෂයෙන් උපන්, ද්වේෂයෙන් කරන ලද, ද්වේෂයෙන් උපන්, ද්වේෂය නිදාන කරගත්, ද්වේෂයෙන් හටගත් යම් කර්මයක් වේද, යම් තැනක ආත්ම භාවය උපදීද, එතැන ඒ කර්මය පැසෙයි. යම් තැනක ඒ කර්මය පැසෙයිද, එතැන ඒ කර්මය විපාකදේ. ඒ ද්වේෂය පිළිබඳව, ඒ වගේම මෝහය පිළිබඳවත් ප්‍රකාශ කරනවා. මෝහයෙන් කරන ලද, මෝහයෙන් උපන්, මෝහයෙන් නිදාන කරගත්, මෝහයෙන් හටගත් යම් කර්මයක් වේද, යම් ආත්ම භාවයක උත්පත්තිය ලබයිද, ඒ ආත්ම භාවී ඒ කර්මය පැසේ. යම් තැනක ඒ කර්මය පැසේද, එතැන විපාකය අත්විඳී මේ ආත්ම භාවය තුළ හෝ ඊළඟ දෙවෙන ආත්ම භාවය හෝ ඉන් පසු ආත්ම භාවයක හෝ. එලා ඊළඟට ඒකට එක්තරා උපමාවක් දෙනවා. මේ විදිහට, මහණෙනි, නොකැඩුන කුණු නො වූ සාරයේ ඇති බීජ වෙද්ද, ඒ බීජ හොඳ කෙතක, හොඳින් පිළියම් කරන ලද කෙතක පැල කරන ලද කල්හි හොඳින් වර්ෂාවද වසීද, එවිට ඒ බීජය වැඩිවීමට විපුලත්වයට පත්වේ. අන්න එසේම අර කියාපු විදිහටම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන ලද කර්ම ඊළඟ ආත්ම භාවෙහි පැසිලා විපාක දෙනවා කියලා එහෙම ප්‍රකාශ. ඒ උපමාවෙන්, ඒ උපමාව අනුව අපිට හිතා ගන්න පුළුවන් අර හේතුඵල සම්බන්ධතාවට අදාළ උපමාවක්, ඒ බීජ උපමාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර කිව්වේ අර අකුසල කර්ම පිළිබඳව, ඊනාට කුසල කර්ම පිළිබඳව මෙහෙම සඳහන් කරනවා. මහණෙනි, කර්මයන්ගේ හට ගැනීමට මේ නිදාන තුනක් ඇත. මොනවද? අලෝභය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. අද්වේෂය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. අමෝහය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. ඊළඟට ඒ අනුව ඒක පිළිබඳව මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි, අලෝභයෙන් කරන ලද, අලෝභයෙන් හට, අලෝභයෙන් උපන්, අලෝභය නිදාන කරගත්, අලෝභයෙන් හටගත් යම් කර්මයක් වේද, ලෝභය පහව වූ කල්ලි ඒ කර්මය මුළුමනින්ම ප්‍රහීන වේ. උගුලා තබන ලද තල් දසක් මෙන් වේ. මුලින් උපුටා දමන ලද්දක් වේ. නැවත නූපදින තත්ත්වයකට පත් වේ. ඒ විදිහටම ප්‍රකාශ කරනවා අද්වේෂය පිළිබඳව. මහණෙනි, අද්වේෂයෙන් කරන ලද යම් කර්මයක් වේද, ඒ කර්මය ද්වේෂය සම්පූර්ණයෙන් ප්‍රහීන වූ කල්හි ඒ කර්මයද මුලින් උපුටා දමන ලද බීජයක් මෙන් අවිනාශයට පත් වේ, නැති වී යයි. ඒ වගේම අමෝහයෙන් කරන ලද කර්මය පිළිබඳව මෙහි ප්‍රකාශය. කළා ඊළඟට දෙන උපමාව ටිකක් අමතුයි. මහණෙනි, යම්සේ නොකැඩුන කුණු නො වූ හරය ඇති බීජයක් හොඳින් අවුසුලකින් ආරක්ෂා වුණු බීජයක් වේද,
ඊළඟට කියන්නේ පැලකිරීම පිළිබඳව නෙවෙයි, පැලකිරීමක් පිළිබඳව නෙවෙයි. යම් පුරුෂයෙක් ඒ බීජ ගින්නෙන් දවාද, ගින්නෙන් දවා අලු කරයිද, අලු කර අලු බවට පත් කර සුණගෙහි පොළා හරින්නේද, තද සුණගෙහි පොළා හරින්නේද, එහෙම නැත්නම් සැඬ පහර ඇති නදියක ඒවා පහකොට හරින්නේද, එවිට ඒ බීජ නැවත නූපදින තත්වයකට, නැවත නොපෙළවෙන තත්වයකට, මුලිනුපුටා දමන ලද තත්වයකට පත්වේ කියලා ඒ උපමාව දෙන්නේ. එතකොට අලෝභය පිළිබඳවත්, අද්වේෂය පිළිබඳවත්, අමෝහය පිළිබඳවත් අමුතු උපමාව බුදුරජාන් වහන්සේ දෙන්නේ. ඒකේ අදහස එන්නතුනි, අලෝභයෙන් කරන ලද කර්ම ලෝභය අවසන් වූ විට අවසන් වෙනවා. මොකද අලෝභයෙන් කරන ලද කර්මයේ අවසාන ප්‍රතිඵලය ලෝභය නැතිවීම. ඒ වගේම අද්වේෂයෙන් කරන ලද කර්ම ප්‍රහීන වෙනවා, ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති වුණ අවස්ථාව. අමෝහයෙන් කරන ලද කර්ම නැති වෙනවා, මෝහය සම්පූර්ණයෙන්ම කර්මවල විපාක නැති වෙනවා, අමෝහයෙන් සම්පූර්ණයෙන්ම නැති වුණා. ඉතින් මෙතන තියෙන්නේ අර බැලුවහම සමුදය වය ධර්මතාවමයි. මේක ටිකක් ගැඹුරු කාරණයක්, මේ බොහොම සරල වගේ පෙනුණා. දැන් අර ලෝභ දෝෂ මෝහ වල කර්ම, ඒ කරන ලද කර්ම හරියට අර බීජයකට වර්ෂාව වැටුනහම පැලවෙන්න වගේ. ඇතැම් තැන්වල ඇත්තටම මේ වර්ෂාව කියන එක දක්වලා තියෙන තණ්හාව හැටියට. තණ්හාව තමයි සීනේහ කියලා කියන තණ්හාව නෙමෙයි, තෙතමනේ ලැබුණහම මේ සංසාරගත සත්වයා යන්නේ ලෝභ දෝෂ මෝහ නිසා. එතකොට ඒවයි විපාක මේ ආත්ම භාවයේ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේ, එහෙම නැත්නම් ඊට පසු ආත්ම භාවයක ලැබෙනවමයි. නමුත් අලෝභ දෝෂ අමෝහ කියලා කියන කුසල් මුල්වල ස්වභාවය වෙනස්. ඒ කුසල් මුල්වලින් යන ලද කර්ම සම්පූර්ණයෙන්ම ලෝභය ඉවර වූ කල්ලි අලෝභයෙන් කරන ලද කර්ම ප්‍රහීණ වෙනවා, නැති වෙලා යනවා. මුලිනුපුටා දමන ලද්දක් වෙනවට විනාශ වෙලා යනවා. හරියට අර පුරුෂයෙක්, යම්කිසි පුරුෂයෙක් අර බීජ පැලවෙන්න තිබුණු බීජ, නමුත් පැල නොකර, ඒවා පැල නොකර, ඒවා දවලා අලු කරලා හුණගේ, බුදුරජාණන් වහන්සේ දෙනකොට උපමා කයි ඉතුරු කරන්නේ නැහැ. හුණගේ පොළ ආහාරිනු, එහෙම නැත්නම් නදියේ පාකර හනවා, ඊට පස්සේ බීජ පැලවෙන්නේ නැහැ. පැලවීම කතාවක් නැහැ. උතන ගැඹුරු කාරණයක් තියෙන්නේ. එතකොට මේ සංසාරයේ පවතින යන ලෝභ දෝෂමෝ උඩයි, ඒක නැති කරගන්න යොදන කර්ම තමයි අපි මේ කුසල කර්ම කියලා කියන්නේ. අලෝභ අදෝස අමෝහ, ඒවා අවසානයේදී සංසාර විමුක්තිය සඳහා උපකාරණ. ඉතින් එතනත් තියෙන්නේ අර සමුදය වය වගේ සංසාරයක්, එහි අවසානය. ඉතින් ඊළඟට අපි මේ කර්මය ගැන, කර්මය අර කිව්වාගේ පටිච්චසමුප්පාදයට එල්ල කළායි අපි මේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කර්මයේ පිළිබඳව ඉතාමත්ම වැදගත් කාරණා දක්වන සූත්‍රයක් තමයි නිබ්බේධික පරියාය කියන සූත්‍රය, අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ දකින්න ලැබෙනේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ සය ආකාරයේ විග්‍රහයක් දක්වනවා, සය ආකාර විග්‍රහයක් දක්වනවා කර්මය පිළිබඳව. මහණෙනි මේ විදිහට ප්‍රකාශ කරන අපි මේ පාළි වචනේ වෙනුවට සිංහල වචනේ කිව්වොත්, මහණෙනි කර්මය දත යුත්තේය, කර්මී හට ගැනීමට හේතුව දත යුත්තේය, කර්මයන්ගේ විවිධත්වය දත යුත්තේය, කර්මයන්ගේ විපාකය දත යුත්තේය, කර්මයන්ගේ නිරෝධය දත යුත්තේය, කර්ම නිරෝධගාමී ප්‍රතිපදාව දත යුත්තේය කියලා හෝ මාතෘකා හයක් ඉදිරිපත් කළ එක එකක් විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේම. කර්මය දත යුත්තේ කියන එකට දෙන ඒ විග්‍රහය බුදුරජාණන් වහන්සේ මේ පින්තුන් බොහෝ විට අහලා තියෙන එක. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. මහණෙනි මම චේතනාවම කර්මයයි කියමි. චේතනාවක් ඇති කරගෙනයි කෙනෙක් කයින් වචනයෙන් හෝ මනසින් කර්ම කරන්නේ. ඉතින් මේ කියමන තුල ඉතාමත්ම වටිනා අදහස් රාශියක් ගැබ්බෙනවා. අපි මේක අපි මීට කලින් පටිච්චසමුප්පාදය පිළිබඳව කළ විග්‍රහය හා සම්බන්ධ කරනවා නම් මෙතන අලුතෙන් ආපු පින්නතුනුත් ඉන්න නිසා කෙටියෙන් කියමු. නාම රූප ධර්ම විග්‍රහයදී අපි ඉදිරිපත් කළ එක්තරා උපමාවක්, මේ නාම ධර්ම අපි සමාන කළා අතේ ඇඟිලි පහට, වේදනාව දණ්ඩකාර සුළඟිල්ලයි, සංඥාව හැඩකාර මුදු ඇඟිල්ලයි, චේතනාව හිතුවක්කාර මැද ඇඟිල්ලයි, හිතුවක්කාර මැද ඇඟිල්ල. ඊළඟට ස්පර්ශය දබරකාර දබර ඇඟිල්ලයි. ඊළඟට මානසිකාර කියලා කියන ඒ පස්වෙනි නාම ධර්මය, ඒක අපිට කියන්න පුළුවන් ක්‍රියාකාර මහපට ඇඟිල්ලයි. ඉතින් මෙන්න මේ වේදනා සංඥා චේතනා පස් මානසිකාර කියන නාම ධර්ම තුලින් තමයි රූප ධර්ම අල්ලන්නේ. ඉතින් නානාවිද උපමා අපි දීලා තිනවා. දැන් මෙතෙන්දී අපි මතු කරගත්තේ යන්න බලන්න චේතනාව මෙතන කර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දැක්වේ. අපි අර කිව්ව ඒ උපමාව ධර්මයෙන් එකක් නම් නොවේ, නමුත් හිතුවක්කාර මැද ඇඟිල්ල කියන එකත් එක ගැලපෙනවා.
ඒ හිතුවක් කර්ම දැඟිල්ල වගේ තමයි චේතනා අවස්ථාවේදී තමයි අර පෞද්ගලිකත්වයේ මත මතු වෙලා කර්මයට විපාක කර්ම විපාක විඳින්න සූදානම් වෙන්න වෙන්නේ. ඉතින් ඊළඟට ඒ කෙටියෙන් එහෙම කිව්වොත් ඊළඟට දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කර්මයන්ගේ නිදාන සම්භවය කර්මයන් හට ගැනීමට හේතුව හැටියට දක්වන්නේ ස්පර්ශයේ පස්ස ස්පර්ශයේ ඔන්න බලන්න ඊළඟට එතනත් යෙදිලා එන හැටි අර කිව්වනේ අර දබරකාර දබරැඟිල්ලේ කියලා. එතකොට ස්පර්ශයට ස්පර්ශයේ කර්මයන්ගේ හට ගැනීමට ඊටාම කිට්ටුම තැන. මොකද ඊළඟට තියෙන්නේ මානසිකාර්යනේ මෙනෙහි කිරීමනේ. මේ මෙනෙහි කිරීම ආශ්‍රයෙන්නේ කර්ම යොමු වෙන්නේ යමකට යොමු වෙන්නේ. දැන් අපි මේ ඒ කලින් දේශනා අපු පින්වතුන්ට ඒ නාසිස සාදී උපමා වලින් අපි කිව්වේ ඒ තමන්ගේම පිළිරුව තමන්ගේම ප්‍රතිබිම්බය එහෙම නැත්නම් ඒ වතුරේ පෙනෙන ඒක දැනට ගැනීමට පෙළඹුණේ අර චේතනා අවස්ථාවේ චේතනා ඊළඟට පස්ස මනසික මොන කොහොම හරි ස්පර්ශය කර්මයන්ගේ නිදානේ හට ගැනීම හැටියට දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඔන්න ඊළඟට කර්මයන්ගේ විවිධත්වය එක වෙන විදිහකට ප්‍රකාශ කරන්නේ කර්මයන්ගේ විවිධත්වය වේමත්තතා කියන එක තෝරන්නේ මහණෙනි නිරය වේදනියේ නිරයේ විඳිය යුතු කර්ම තියෙනවා. තිරිසන් යෝනියේ විඳිය යුතු කර්ම තියෙනවා. പ്രേත ලෝකයේ විඳිය යුතු කර්ම තිබෙනවා. මනුෂ්‍ය ලෝකයේ විඳිය යුතු කර්ම තිබෙනවා. දිව්‍ය ලෝකයේ විඳිය යුතු කර්ම තිබෙනවා. ඔන්න ඒ විදිහට ඒ විඳින ස්ථානය අනුව කර්ම විවිධත්වයක් දක්වනවා. ඊළඟට කර්මයන්ගේ විපාකය වේදනීය දත යුත්තේ කියන එක තෝරන්නේ මෙහෙම මහණෙනි කර්ම විපාක ත්‍රිවිධයි කියලා මම කියනවා. තුන් ආකාරයයි විවිධ. තුන් ආකාරය වෙන්නේ විඳින තැන අනුව. දිත්තේව ධම්ම කියලා කියන්නේ දිතු දැමි එහෙම නැත්නම් මේ ආත්ම භාවයේම හෝ දෙවනාත්ම භාවයේ හෝ ඉන්මතු ආත්ම භාවවල හෝ අන්න ත්‍රිවිධාකාරය. එතකොට විපාකයේ ත්‍රිවිධාකාරයයි. ඊළාට කම්ම නිරෝධය කර්මයන්ගේ නිරෝධය කුමක්ද දති යුත්තේ කියලා කිව්වේ ඒකට තෝරන්නේ කර්ම නිරෝධය පස්ස නිරෝධය හිතා ගන්න පුළුවන්. එතකොට කර්ම ඇති වුන්නේ ස්පර්ශය නිසා නම් නිරෝධියත් ස්පර්ශ නිරෝධයනවා. ඊළඟට අවසානයෙන් දක්වනවා කර්ම නිරෝධය කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒකනම් කෙටියෙන්ම දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරියෝ අට්ඨාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඉතින් ඔන්න ඔය විදිහේ ඒ හය ආකාර විග්‍රහයක් එතන තියෙනවා. ඊළඟට මේක පිළිබඳව තව වැදගත් සූත්‍ර රාශියක් තියෙනවා. අපි අවස්ථානුකූලව ටික ටික මතු කරන්න. දැන් නිගණ්ඨ මතය අනුව දැන් මේ පින්වතුන් දන්නවා කර්මය කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියලා තුනක් තියෙනවා. නිගණ්ඨයින්ගේ විග්‍රහයට අනුව කාය කර්මයට මුල් තැන ලැබෙනවා. ඒගොල්ලෝ කර්ම කියලා කියන්නේත් නෑ කාය දණ්ඩ කියලා කියන්නේ. කාය දණ්ඩය වචී දණ්ඩය මනෝ දණ්ඩය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ විග්‍රහයට අනුව මනෝ කර්මයට මුල් තැනක් ලැබෙනවා. ඒක අර උපාලි සූත්‍රයේ දීඝ තපස්සී නිගණ්ඨ ශ්‍රාවකයාත් එක්ක බුදුරජාණන් වහන්සේ කළ සාකච්ඡාවේදී ප්‍රකාශ කරනවා. මම කියනවායි මනෝ කර්මයේ මහා සාවජ්‍යතරයි. මානසින් කරන කර්ම මහා සාවජ්‍යතරයි. නිගණ්ඨය කියන්නේ කයින් කරන දේවල්. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් අර කිව්ව චේතනාව කියන කාරණේ වගේම මේ පින් තුන අහලා තියෙනවා ධම්මපදේ පටන් ගන්න. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝනම් දුක්ඛමන්නේ තිතක්ඛං වහතෝ පදං කියලා එහෙම ඒක බලන්න ගාථාවේ කියවෙන්නේ. අර මනසට මුල් තැන දීලාම ධර්මයේ තියෙන්නේ මනෝ මූලික. අරගොල්ලෝ තියෙන්නේ කය මුල් තැන තියාගෙන. ඒක නිසා මනෝ මූලික නිසා දූෂිතව වචනයක් හෝ ක්‍රියාවක් කළොත් ඒක විපාක නිතින්න වෙනවා. අනේ ඒ සූත්‍රයෙන් අපිට එතකොට සංචේතනික කර්ම නිගණ්ඨයින් අර චේතනාවට තැනක් නොදෙන නිසා තමයි අන්තගාමීව අත්ති කියලා මතානුව ආදී දේවලට ගියේ. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවට හේතුවම කර්මයේ චේතනාව හැටියට දැක්වීමයි. ඔන්න ඊළඟට තවත් ඒ වගේම වටිනා සූත්‍ර අපි එළියට ගත්තොත් ඔන්න අර අර නිගණ්ඨයින් ගැන කිව්වා වගේම කර්ම විපාක ගැන වැදගත් වෙනම සූත්‍රයක් තමයි දේවදූත සූත්‍රය කියන එක. මෙදුම් සංගයේ දේවදූත සූත්‍රය ඇත්ත වශයෙන්ම මේ පිනතුන් අහලා ඇති. අර කිව්ව මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේදී මේ රටේ ජනතාවට කර්ම විපාකවල භයානකත්වය පෙන්눔 කරන්න දේශනා කළ සූත්‍රයක් තමයි මේ දේවදූත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේදී සුචරිතය දුෂ්චරිතය අනුව සත්වයා ඒ භවවල උපදින ආකාර විග්‍රහ කරනවා. ආරම්භ කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, ඊළඟට പ്രേත ලෝක, තිරිසන් ලෝක, අන්තිමට නිරය. නිරය ගැනයි බුදුරජාන් වහන්සේ දේවදූත සූත්‍රයේ
වැඩියක් පිස් කර කරන්නේ නිරේ තියෙන ගෝරතර මහා භයානක විවිධ නිරේවල නිරේ අපායේ විඳින දුක් ගැහැට බුදුරජාණන් වහන්සේ පුදුම අන්දමට විග්‍රහ කරලා තියෙනවා තේරුම් කර විස්තර කරලා තියෙනවා ඒ දේව දූත සූත්‍රය. ඒක නිසා වෙන්නේ නැති මේ තුමා රාතන් වහන්සේ මේ රටේ මන ජනතාවට හොඳ නරක ඊළඟට සංසාර බය ඇති කරන්නේ දේශනා ඒ සූත්‍රය දේශනා කළේ. ඉතින් ඒවා ඇත්ත වශයෙන්ම පුසන් පෝය දවසක අපි සිහිපත් කරගන්න ඕන ඔන්න ඔය විදිහේ දේවල්. අපි සාමාන්‍යයෙන් ඔය චූඩහත්ති පදුම සූත්‍ර වගේ දේවල් බොහොම බුද්ධි ගෝචර දේවල් තමයි. නමුත් අරකට කල්පනා කරගන්න මිහිඳු මහ රහතන් වහන්සේ ඇයි දේවදූත සූත්‍රය වැනි සූත්‍ර දේශනා කළේ? මේ මිනිසින් අර පවින් පාප කර්ම වලින් මුදාගෙන කුසල් පැත්තට යොමු කරන්න ඒ බුද්ධ වචනය මුල් කරගෙන ඒ අපාය වල තියෙන මහා භයානක දුක් පීඩා ආදිය මේ සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ඉතින් අන්නේ ඒ කර්ම විපාක පැත්ත එහිමයි. ඊළඟට තවත් ඔය අපේ බෞද්ධ දර්ශනයේ දක්වන ඒ කර්ම වාදය නිගණ්ඨයන්ගේ මතවලට වඩා වෙනස් එකක් බව තේරුම් ගන්න තවත් සූත්‍ර රාශියක් තියෙනවා. තවත් ඒ වගේම අපිට ඉදිරියට ගන්න පුළුවන් ඔය චූලකම්ම විභංග සූත්‍රය එහෙම තියෙනවා. සුභ කියන මානවකයාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ කර්මයේ තියෙන ආධිපත්‍ය සාංසාරික සත්වයින්ගේ ජීවිතය තුළ කර්මයට තියෙන කර්මයේ බලපාන ආකාරය දක්වලා තියෙනවා. කම්මස්සකා මොකද එතෙන්දී ඒ සුභ මානවකයා අහන්නේ මේ සත්වයින් අතර විවිධත්වයට හේතුව ඇතැම් අය දුගී ඇතැම් අය පොහොසත් ඇතැම් අය රෝගී ඇතැම් අය නිරෝගී ඔය විදිහට සමාජයේ දක්වන විවිධත්වයට හේතුව දක්වාම හේතුව ප්‍රශ්න කළාම හේතුව බුදුරජාණන් වහන්සේ ඒකද ප්‍රකාශ කරන්නේ කර්මයයි එකට හේතුව. කම්මස්ස කාමානව සත්තා කවුරුත් වගේ එකක් අහලා ඇති. කම්මස්ස කාමානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පරිසරණ කියලා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. උස්පහත් බෙහෙදයට හේතුව කර්මයයි කියන එක ප්‍රකාශ කරන්නේ කම්මස්ස කාමාන සත්වයින් කර්මය තමාගේ කොට ඇත්තා. වෙන අයිති කරගන්න දේපොළ ධන දාන්නේ නොවේ අරගෙන යන්නේ කර්මයයි. ඒක නිසා කම්මස්සකා කර්මයයි Tamanට අයිති කියලා කියන්න පුළුවන්. කම්මස්සකා මානව සත්තා. කම්ම දායාදා ඒක දායාදී හැටියට තියෙනෙත් ඒකයි. කම්ම යෝනි ගිහිල්ලා උපදින තැනක් තීරණය වෙන්නේ කර්මය අනුව. කම්ම බන්දු තමයි නියම නෑයත් කර්මයයි. කර්මයයි Tamanගේ පිළිසරණ. කර්මයයි සත්වේ ඉන්නේ උස් පහක් වේදිර බෙදෙන්නේ කියලා අන්නේ ප්‍රකාශයත් අපි කර්මය ගැන බෞද්ධයින් කර්මය ගැන හිතනකොට නිතර සිහිපත් කරගatiya යුතු දේවල්. ඒක නිසාම තමයි සුචරිත දුෂ්චරිත වලින් වැළකී සිටීමට බුදුරජාණන් වහන්සේ නිතර ප්‍රකාශ කරලා තියෙනවා. නිතර මෙනෙහි කරන්න කියලා අභින්න පච්චවේකිතබ්බ සූත්‍රයේ නිතර මෙනෙහි කළ යුතු කාරණා වලින් එකක් තමයි කම්මසකෝ මිකම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति. අර විදිහටම මටේ කියලා තියෙන කර්මය පමණයි. කර්මය මගේ දායාදයයි මගේ නෑයයි මගේ පිළිසරණයි. යමක් කරනවා නම් හොඳ හෝ නරක හෝ කර්මය ඒට මම එය විඳින්න ලෑස්ති වෙන්න ඕන කියන එක කම්ම දායාදෝ භවිස්සාම. ඉතින් ඊළඟට එහෙම අපි කිව්වට මොකද දැන් අපේ මේ ධර්මයේ තිබෙනවා මේන් මිදීමේ ක්‍රමයකුත්. ඒ වෙනුවට ඔය නිගණ්ඨ ආදී මතේ ඒ නිගණ්ඨයන්ගේ මතේ තිබෙන්නේ කර්මය කියන එක එක්තරා අන්තගාමි අදහසක් නිගණ්ඨයන් තුල තියෙනවා. ඒක සබ්බං පුබ්බේ කත හේතු සියල්ලම පෙරකන ලද කර්ම නිසාය කියන මතය අරගෙන නිගණ්ඨය ජෛන ආගමික කට්ටිය ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා සත්වයා විඳින සැප දුක් එහෙම නැත්නම් අපි විඳින සැප දුක් හැම එකක්ම අතීතයේ කරන ලද කර්ම නිසාය. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? තපස් රැකීමෙන් දැඩි කයට දැඩි දුක් දීමෙන් අතීත කර්ම ගෙවා දාන්න ඕන. දැඩි අත් කියලා මත හානියෝග කියන්නේ දැඩි දුක් දීමෙන් අතීත කර්ම ගෙවා දමනවා. ඊළඟට අලුත් කර්ම රැස් කිරීමෙන් වැළකෙනවා. උන්නෝකයි. ඒකට කියන්නේ නිජ්ජරා ප්‍රතිපදාව කියලා. කර්මය දිරවා හැරීමේ ප්‍රතිපදාව. නමුත් බුදුරජාණන් වහන්සේ නිගණ්ඨයන් ප්‍රශ්න කරලා ඒක ප්‍රශ්නෝත්තර වශයෙන් ඒ අයගේ මතය නිෂ්ප්‍රභා කරනවා. දැන් නුඹලා මේ විදියට කර්මය ගෙවන්න බලාපොරොත්තු වුණත් Tamanට කියන්න පුළුවන් දැන් ඔය විදියට දුක් දීම් ශරීරයට දුක් දීම් තුලින් කොයිතරම් ප්‍රමාණයක් කර්මය ගෙවිලා තියෙනවද අතීත කර්ම? ඒ තව ගොයන්න තියෙනවද කියලා ඒ කිසිවක් දන්නේ නැතුව නිෂ්ඵලයි මේ Taman කරන මේ කයට දුක් දීම කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නු කළා. උබ්බේ කත හේතු වාදේ. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. පෙර කරන හැම දෙයක්ම අතීත කර්ම නිසා වුණයි කියලා. ඒ වගේම තමයි දැන් ඇතැම් කර්මවාදයේ ගත්තු ඇතැම් අය ඒ කාලේ හිටියා සත්වයින් විඳින සැප දුක් හැම එකක්ම තමා විසින්ම කරගන්න ලෙඩක් කියලා. ඒකට කියන සයන්කතං දුක්ඛං. සයන්කතං කියන්නේ තමා විසින්ම කරගන්න ලද්දක්. මේ සැප දුක් කියන්නේ තමන් විසින්ම.
තවත් කොටසක් කිව්වා Taman නෙවෙයි පරංකතං විනාය විනාය නිසායි මේ කර්මය මේ දුක් විඳින්නේ දුක් සැප දුක් හැම එකක්ම විඳින්නේ තවත් කොටසක් කිව්වා සයංකතං ච පරංකතං ච ඒ දෙක එකතු කළා භාගයක් දුරට Taman භාගයක් දුරට අනු තවත් කොටසක් කිව්වා Tamanුත් නෙවෙයි අනුනුත් නෙවෙයි ඉබේ ඉබේ වෙන දෙයක් මේ සැප දුක් විඳීමට හේතුව කියන එක අධිච්ඡ සම්පන්න කියන එතකොට මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ඔන්න කර්මය පිළිබඳව නියම දර්ශනය ඉදිරිපත් කළා ඊ අවස්ථාවේදී පටිච්ච සමුප්පන්නං කම්ම කර්මය කියන එක පටිච්ච සමුප්පන්න කර්මය පටිච්ච සමුප්පන්න ප්‍රතිච්ඡ සමුප්පාදින් සමුප්පන්න දෙයක් කිං පටිච්ච බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කුමක් නිසාද පස්සං පටිච්ච අන්න එතෙන්දිත් පස්ස ස්පර්ශය නිසා ඇති වෙන දෙයක් එතකොට මේක කවුරුවත් වෙන කෙනෙක් කළත් නෙවෙයි සමන් කලේ කළත් නොවේ දෙන්නම එකතු වෙල කළත් නොවේ කවුරුවත් නැතුව ඉබේ වුණත් නෙවෙයි නමුත් ස්පර්ශය නිසා අර නිසා කියන වචනේ එතන පටිච්චසමුප්පාදයට සම්බන්ධයි ස්පර්ශය නිසා ඒක නිසාම තමයි අර කිව්වේ ස්පර්ශය නිරෝධය වුණ තැන කර්මයක් නිරෝධයි කියන ඔය හරන්න ටික ටික යඹුරට එන්නේ නමුත් මෙහෙම වුණාට මොකද අපිට ඒ නිගණ්ඨ මතයයි හැටියටම ඒකටම සමාන කරන්න බැරි නමුත් අපි පටිච්චසමුප්පාද විග්‍රහය තුළ අවාසනාවන්ත විදිහේ සම්මත මතයක් තිබෙනවා දැන් අංග 12ක් මේ පින්න තුන අහලා තියෙනවා අවිජ්ජා පත්‍ය සංකාර ආදී අංග 12න් ඔය විසුද්ධි මාර්ග ආදී මේ නාත කාලීන ග්‍රන්ථවල පටිච්චසමුප්පාද විග්‍රහයේදී ඒගොල්ලෝ කරන්නේ කාල තුනකට බෙදනවා මේ අංග 12 අවිජ්ජා සංකාර අතීත කාලයේ ඊළඟට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන අංගات වර්තමානයේ ජාති ජරා මරණ ඒවා අනාගතයි කියලා ඔන්නෝම ඒ 12 අතීත වර්තමාන අනාගත කියලා කාලාත්‍රයකට බෙදනවා. ඒකත් අර යම් කිසි විදියක අතීත හේතු වලින් මේ විඥාන ඇති වුණා කියලා ඔන්න ඔය විදියට අදහසක් දක්වන්නේ. නමුත් ඒකට ඒක කිසිසේත් පිළිගන්න බැරි බව අපි මීට කලින් අපි දේශනාවලදී පෙන්නුවා. විඥානයක් නාම රූපයක් අතර දිය සුලියයි මෙතන මේ පටිච්චසමුප්පාදයේ වැදගත්ම තැන. ඒ වගේම බුද්ධ දේශනාව අනුව බැලුවත් පටිච්චසමුප්පාද විග්‍රහ කරන නිදාන සංයුක්තයේ බුදුරජාන් වහන්සේ සංඛාරා කියන වචනේ තෝරන්නේ දැන් කාලේ ඔය අය පසු කාලීනව සංඛාරා තෝරන හැටියට නෙවෙයි පසු කාලීනව තෝරන්නේ සංඛාරා කියන්නේ අතීත කර්ම ඒ විදිහට එහෙම එකක් නෙවෙයි මෙතන සංඛාරා කියන එක තෝරන්නේ බුදුරජාන් වහන්සේ මහණෙනි සංස්කාර තුන් වර්ගයක් ඇත මොනවද තුන් වර්ගය කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ ඒක විග්‍රහ කරන්න සිද්ධ වෙනවා ඒක විශේෂත්වයේ තියෙන එක ඒක වචනෙන් තිබීමයි කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ ඒ තුන ඒ ගුණ ඒ තුන ධර්මයේ තෝරලා තින්නේ මෙහෙමයි කාය සංඛාරෝ කියන්නේ ආස්වාස ප්‍රස්වාස එතකොට හුස්ම ගත්ත පළියට ඊළඟ ආත්මයක් හැදෙන්නේ නැහැ ඊළඟට වචී සංඛාරෝ කියන්නේ විතර්ක විචාර චිත්ත සංඛාරෝ කියන්නේ සංඥා වේදන අර ගියාපු කර්ම නොවේ එතකොට මේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ ඒක එක කොටස් ඒ අංග 12න් එක එකක් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන විභංග සූත්‍රයේ සංඛාරා කියන එක තෝරලා තියෙන්නේ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ. ඊයින් පෙන්නු කරන්නේ ආස්වාස ප්‍රස්වාස විතක්ක විචාර සංඥා වේදනා. මෙන්න මේවා තමයි මේ ඇත්ත වශයෙන් භවය භවය නිරෝධ කිරීම කරන්න බලාපොරොත්තු වෙන කෙනා ඒව සංසිඳුවන්න ඕන. ඒකයි එතනට සංඛාර කියලා කියන්නේ. තවත් එකට නිදර්ශනයක් තමයි දැන් විඥාන කියන එක තෝරන්නේ ඔය කියාපු විසුද්ධි මාර්ග ආදී එවයිදී විඥාණය තෝරන්නේ පටිසන්ධි විඥාණයට. අර කියාපු කර්ම නිසා ඇතිවෙන්නේ පටිසන්ධි විඥාණය. අවිජ්ජා සංඛාරණිතා ඇතිවෙන්නේ පටිසන්ධි විඥාණයකට තෝරන්නේ. එහෙම තෝරන්නත් ඉඩක් නැත්තේ මොකද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විඥාණය තෝරලා තියෙන්නේ විඥාණය හය ආකාරයි. චෛ මේ බික්ක විඤ්ඤාණ. හය ආකාරයකින් දක්වලා තියෙනවා. චක්ඛු විඥාණ, සෝත විඥාණ, ඝාන විඥාණ, ජීවහා විඥාණ, කාය විඥාණ, මනෝ විඥාණ. එතකොට විඥාණය සංඛාරා තෝරලා තියෙන්නේ අර විදිහට. විඥානයක් තෝරලා තියෙන මේ විදිහට. එතකොට ඒ කිසිසේ අර මේවා අර අර දෙක අතීතයට දාන්න බෑ. මේ අපි පෙන්වලා දුන්නා මේ අංග 12ම වර්තමානයට අදාළයි. වර්තමානයට අදාළයි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් කෝ අවිජ්ජාවට සංඛාරවලට තැනක් නැත්තේ. ඒක අපි පෙන්නුවා අර විඥානයක් නාම රූපයක් අතර ඇති අන්‍යෝන්‍ය අන්‍යමඤ්ඤ පත්‍යතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව නොදැනීමමයි අවිජ්ජාව. ඒ නොදැනීම නිසා වෙන ක්‍රියාවලිය තමයි සංස්කාර. ඒකට ඉතින් ආයෙත් මතක් කරගත්තොත් අර නිදර්ශනය අර නාසිසස් කියන ග්‍රීක තරුණයා වතුරේ පේන දැක්ක ඒ තමන්ගේම රූපය ලස්සන රූපය දැකලා රැවටිලා දෙවඟනක් කියලා නැවත නැවත වැළඟන්න ලැබුණේ.
ඒ ක්‍රියාවලිය සිදු වුණේ අවිද්‍යාව නිසා, නොදැන්ම නිසා, අන්ධකාරය මෝහාන්ධකාරය නිසා. අන්න ඒ වගේ තමයි. එතකොට ලෝක සත්‍යය මේ අවිද්‍යා සංඛාර තුල තියෙන්නේ අර අර පසුබිම, කොටිම කියතත් පසුබිම. මූලිකම තැන දිය සුලිය හැටියට අපි පෙන්වුවා විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඒක වර්තමානයට අදාළ දෙයක්. ඒක වර්තමානයටම අදාළ දෙයක්. ඒක නිසා තමයි වර්තමානයේම සසර දුක් කෙලවර කරන්න පුළුවන්, භව නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඉතින් ওই ටික අපි විශේෂයෙන් කිව්වේ අන්න අර පටිච්චසමුප්පාදයේදී ඒ කර්ම ආදිය තෝරන්න ගිහිල්ලා අවුලක් වෙලා තියෙනවා. ඒක නිකන් අතීත දේවල් නිසා මේ වෙන දෙයක් හැටියට. නමුත් ඇත්ත වශයෙන්ම කෙනෙකුට අහන්න පුළුවන් දැන් ධර්මයේ සඳහන් වෙනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා සංස්කාර ගැන කියනකොට ඒ වචනයක් යොදෙනවා. එතන නම් කියවෙන අභි සංස්කාර කියලා කියන්නේ අන්න විශේෂයෙන්ම කරන ලද කර්ම. දැන් අතන කිව්වේ සංස්කාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස ආදී අපි සමහර විට ඒක සංස්කාරවල යට තට්ටුව වගේ දෙයක්. දැන් මෙතන අභි සංස්කාර කියලා කියනකොට අන්න දැනුවත්ව කර චේතනාවෙන් කරන ඒ ඇති කරන සංස්කාර. ඒවා එතෙන් දක්වනවා පුඤ්ඤාභි සංඛාර වේවා අපුඤ්ඤා. පුඤ්ඤ කියන්නේ පින් බව පින්න තුන් දන්නවා. අපුඤ්ඤ කියන්නේ පව්. අපුඤ්ඤාභි සංඛාර. ඊළාට ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ ඔය බ්‍රහ්ම ලෝකවලින් උපදින්න හේතු වුණු ධ්‍යාන වලට අදාළ සංස්කාර කොටස. අන්න ඒ සංස්කාර වේග තුනම ඇත්ත වශයෙන්ම අවිද්‍යාවේ නැති වෙන. ඒ කාරණේ ඇත්ත. නමුත් මේ ජීවිතයේදීම අවිද්‍යාව නැති කිරීම තුලින් අර ඒ සංස්කාර වේග නැති වෙන සංසිඳෙනවා. ඒ කියන්නේ මමත්වයේ තුලින් ක්‍රියාත්මක වන ක්‍රිය දේවල් තමයි ඒ සංස්කාර කියන්නේ අභි සංස්කාර. ඔන්න ඔය විදිහට කල්පනා කරලා බලනකොට එතනත් ඒ පළමුවෙන්ම කල්පනා හිතන්න තියෙන්නේ කර්මයේ පටිච්චසමුප්පන්නයි. කර්මයේ පටිච්චසමුප්පාදයෙන් හට පටිච්චසමුප්පන්න දෙයක්. ඊළඟට මේ කර්මය නිරෝධයයි අපේ ඉලක්කය වියුත්ති. කර්ම නිරෝධගාමී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. උට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන්නේ මේ පින්නතුන් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. නමුත් තවත් සම්‍යක් සම්මා දිට්ඨියක් තියෙනවා මේ පින්නතුන් අහලා ඇති. කම්මසකතා සම්මා දිට්ඨිය. කම්මසකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනි ඔය දස ආකාරයෙන් දක්වනවා. දානෙහි විපාක ඇත, යාගෙහි විපාක ඇත, බුදු සත්කාර ආදී විපාක ඇත, හොඳ නරක කර්මවල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවට උපස්ථාන කිරීමේ විපාක ඇත, පියාට උපස්ථාන කිරීමේ විපාක ඇත, ඕපපාතික වශයෙන් ඉබේ හටගන්න මව්පියන්ගේ සම්බන්ධයෙන් නැතුව හටගන්න සත්‍යෝ ඇත. අවසාන වශයෙන් දක්වන්නේ මෙලොවත් පරලොවත් අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ කරන සම්‍යක් ප්‍රතිපදාවට බැස්ස මහාන බමුණෝ ඇත කියන ওই දසවස්තුක සම්මාදිට්ඨිය දක්වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. මොකද අන්න අර කියාපු සංසාරයට අදාළ සංසාරයේ සිටින සත්‍යයට දුගතියට නොගිහින් සුගතියට යාමට උපකාර වෙන දර්ශනය ඒකයි. ඒකට කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත කියන්නේ විපරීත දර්ශනයක් හැටියට දක්වනවා. විපරීත දර්ශනය තමයි දැන් මේකේ අනිත් පැත්ත හිතා ගන්න පුළුවන්නේ. දානීය විපාක නැත, යාග විපාක නැත, පුද සත්කාරය ආදී විපාක නැත, හොඳ නරක කර්මවල විපාක නැත, මවෙක් නැත, පියෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත කියලා ওই නැතනත කතාව. ඒ නැතනත කතාව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ ඒක විපරීත දර්ශනයක් හැටියට. නමුත් සංසාරය තුල සිටින සත්වයා දුගතියට නොගියන් සුගතිගාමී වීමට උපකාර වෙනවා මෙන්න මේ අර කියපු මේ සම්මසකතා සම්මාදිට්ඨිය. කම්මස්සකතා කියන වචනේ ගැඹුරු අදහසක් තියෙනවා. කර්මය තමාගේ කොට ඇති දර්ශනය. ඒකට කර්මය සමාගේ කොට ඇති කියලා කියන්නේ අන්න අර අපි ආයෙත් හිතමු අර හිතුවක්කාර මැදගිල්ල ඒ හිතුවක්කාර කමේ විපාත විඳිය යුතුයි. ඒක ඒ හිතුවක්කාර කම නිසා පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්, ඒ දෙකටම නැතුව ධ්‍යාන තත්ත්වයක් ලබන්න පුළුවන්. ගැඹුරින් ලෝකෝත්තර දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මේ පින්තුන් දන්නවනේ ආලාර කාලා මුද්දකරාම පුත් ආදී ඒ ගුරුවරුන් ගැනත් කලකිරිලා බුදුරජාන් වහන්සේ ඉවත වැඩි බව. ඒකට හේතුව අර ආනිඤ්ඤාභි සංඛාරවලත් නෑ විමුක්තියක්. පුඤ්ඤාභි සංඛාරවලත් විමුක්තියක් නෑ සංසාර විමුක්තියක්. අපුඤ්ඤාභි සංඛාරවලත් නෑ. ආනිඤ්ඤාභි සංඛාරවලත් නෑ. නමුත් ඒව උපකාර වෙන සංසාරේ අපුඤ්ඤාභි සංඛාර අතහැරලා පුඤ්ඤාභි සංඛාර වැඩි යුතුයි. ඊටත් ඉහලින් ආනිඤ්ඤාභි සංඛාර මේ අපේ හිත දියුණු කරගන්න උපකාර වෙන සංසාරය තුල. නමුත් සතරින් මිදීම සඳහා අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙදි තියෙන්නේ ලෝකෝත්තර ආර්ය සම්‍යක් දෘෂ්ටි දර්ශනය. මේ දිග පටලවා ගන්නත් හොඳ නෑ. අරක අර කම්මසකතා සම්මාදිට්ඨිය ඉවත දාලා දැන් සමහර විට බුද්ධිවාදීන් නෝක කියලා මෙලොවක් නෑ, පරලොවක් නෑ, අම්මෙක් නෑ, පියෙක් නෑ, මොකද මේ ශූන්‍යතාවය කියලා ඒ අන්තයට යනවා සමහර විට.
නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක විපරීත දර්ශනයක්. ඒක ලෝකයා සංසාරගත ලෝකයා වැරදිලා ගියොත් අපායටමයි එහෙම වුණොත් යන්නේ. අර කම්මස්සකතා සම්මාදිටිය තුල කෙනෙක් හික්මෙනවා නම් ඒ තැනත්තට අඩු ගන්නේ සුගතිගාමීවත් වෙන්න පුළුවන්. හොඳ නරක පිළිබඳව ඒ විපාක දන්නවා. ඒව අනුව ක්‍රියා කිරීම නිසා. නමුත් යමුරින් කල්පනා කරලා බැලුවොත් මේ ඔක්කොම සංස්කාර නිසා. ඒකනේ අවසාන ඉලක්කය සංස්කාරවලින් මිදීම. අපි අර කිව්වේ භව නිරෝධයයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ. භව නිරෝධෝ නිබ්බාන. ඒකට භව නිරෝධයේ කලා යන ගමනදී බුදුරජාණන් වහන්සේට මැදුම් පිළිවෙතක් ගන්න සිද්ධ වුණා. ඒ මැදුම් පිළිවෙතටම අයිති ඔන්න ඒ කම්මසකතා සම්මාදිට්ඨිය කියන එක. අන්තගාමී වුණේ නැහැ. අර විපරීත දර්ශනයක් ගත්තේ නැහැ. අර ඒ කියන්නේ උච්ඡේදවාදීන් වගේ. එහෙම නැත්නම් ඔය දැන් ඔය චාර්වාකවාදීන් එහෙම කියලා කියන්නේ එහෙම පිටින්ම කාමසුකල්ලි කාණුවකට යෝගියට කැපවුණු අය. බුදුරජාණන් වහන්සේට පෙනුණා. අර බුදුරජාණන් වහන්සේ දේවදහස් සූත්‍රයේ ප්‍රකාශ කරනවා. හරියට ගෙවල් දෙකක් මැද ඉඳගෙන ඒ ගෙවල් වලට ඇතුල් වෙන සත්වයින් දකින්න වගේ බුදුරජාණන් වහන්සේට පෙනුණා දිවසි. සත්වයින් කර්මානුරූපව දිව්‍ය ලෝක ආදී තැන්වල උපදිනවත් අපාය ආදී තැන්වල උපදිනවත්. එතකොට ඒක බොරු කරන්න බෑ. ඒ ලෝක தත්වයයි. ඒ ලෝක தත්වය අනුව තමයි බුදුරජාණන් වහන්සේ අර කම්මස්සකතා සම්මාදීට්ඨයට දැනක් දුන්නේ. දැන් ඒක අපි මතක් කරගන්න වෙනවා. මොකද ඒ අර මේව අවුල් කරගෙන සමහරු ගැඹුරු අර්ථයෙන් ගත්තොත් මේ මිදීම සඳහා අන්න අර කියාපු ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ වෙන්නේ මේක තනිකර දුකක්. මෙතන මමෙක්වත් පරික්වත් නැහැ. ඒක ඒ ඇත්ත වශයෙන් මේ දර්ශනයේ මතුවෙන්නේ අන්න අර ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී. ඒක යම්කිසි ප්‍රමාණයකින් ඒක ක්‍රියාත්මක වුණ නමුත් හරියාකාර මේක මතුවෙන්නේ ඒ මෙලොවින් මේ ලෝකයෙන් එතෙර වෙන අවස්ථාවේදී. ඔන්න විදිහේ තත්ත්වයක් තිබෙනවා. ඒකර මේ අපි ගැඹුරින් කිව්වේ අන්න අර පටිච්චසමුප්පාද ද්වාදසාංගයේ අර විදිහට කාලාත්‍රයකට බෙදීම වැරදි බව පෙන්눔 කරන්නයි. අනිත් පැත්තේ මේ කර්මයේ පටිච්චසමුප්පන්න බව පෙන්눔 කිරීමට. මේ පටිච්චසමුප්පන්න නිසාම පටිච්චසමුප්පාදයෙන් මිදීම තමයි සංසාරයෙන් මිදීම. පටිච්චසමුප්පන්න වෙන්නේ ඒක නොදැනීම නිසා. යමකට පටිච්චසමුප්පාදයේ දැකීමෙන් මිදීම. ඒ කියන්නේ අපි අතට කිව්වොත් අර වැරදි ක්‍රියාදාමයේ ඇති වෙන්නේ විඥානයක් නාම රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව නොදැනීම. එතකොට යම් අවස්ථාවකදී අවබෝධ කරගත්තා නම් අවිද්‍යා අන්ධකාරයට ඉඩක් නැහැ. එහෙම නැත්නම් කොටිම කියස් ප්‍රඥා ආලෝකය තුල දකිනවා මේ ක්‍රියාදාමය නිෂ්ඵල දෙයක් බව. ඒක ඒ ලෝකෝත්තර විමුක්තිය. ඒ සතරින් මිදීම. ඔන්න ඔය මදු පිළිවෙත පිළිබඳව කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ අර නිගණ්ඨයන් ගිය අන්තයට ගියෙත් නැහැ. උච්ඡේදවාදීන් ගිය අන්තයට ගියෙත් නැහැ. මහා පුදුම විදියෙ මැදින් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ පෙන්වු කරලා දුන්නා. මේ සත්‍ය ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් සසර දුගතියට නොගිහින් සුගතියට යාමක අන්තිමට දුගතියත් සුගතියත් දෙකම ඉක්මවලා මේ මුළු මහත් සංසාරයෙන් මිදවීමටත් අන්න බුදුරජාණන් වහන්සේ මැදින් පිළිවෙත අනුව අර කියාපු දෙආකාර සම්‍යක් දෘෂ්ටිය ඉදිරිපත් කළා. කම්මසගතා සම්මාදීත් එක පැත්තකින් අනික ආර්ය නෛර්යානික ඒ චතුරාර්ය සත්‍ය. ඉතින් තවදුරටත් අපි මේ කර්මය ගැන ප්‍රකාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර රාශියකම කොටින්ම කියතොත් මේ කර්මය ගැන වදාරලා තියෙනවා. ඒ වගේම වැදගත් සූත්‍රයක් තමයි කර්මය දෘෂ්ටියත් අතර සම්බන්ධය. ඒකත් අර උපමාවකින් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටි ඇති. මිත්‍යා දෘෂ්ටියක් මිත්‍යා සංකල්ප මිත්‍යා වචන ඒ ආදී ඇති පුද්ගලයා යම් කාය කර්මයක් වාක් කර්මයක් මනෝ කර්මයක් කරනවා නම් ඒ හැම එකක්ම ඒ තමන්ගත දෘෂ්ටි අනුවම යනවා. මිත්‍යා දෘෂ්ටිගත්තු පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ හොඳ ක්‍රියා හොඳ වචන හොඳ සිතිවිලි. ඒකට දක්වන උපමාවයි. එපමණක් නෙවෙයි එතන ප්‍රකාශ කරනවා යාච චේතනා යාච පත්තනා යෝච පණිධියේච සංඛාරා. ඒ සියලුම ඒ යම් තා චේතනාවල් තියෙනවා නම් ඒ පුද්ගලයා තුළ, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා තුළ යම් චේතනාවක් ඇති වෙනවා නම් ප්‍රාර්ථනාවක් ඇති වෙනවා නම් ප්‍රණීති කියලා කියන යොමුවක් ඇති වෙනවා නම් සිත යොමු කිරීමක් සංස්කාරා කියලා කියන ක්‍රියාශක්තියක් ඇති වෙනවා නම් ඒ හැම එකක්ම අනිෂ්ඨ අහිත දුක පිණිස හේතු වෙනවායි කියලා ප්‍රකාශ කළා. ඔන්න ඒකට දක්වන උපමාව මේ පින්දුන්න හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් දක්වන්නේ යම්සේ කරිවිලැටයක් හෝ කොහොඹ ඇටයක් හෝ කරිවිලැටයක් හෝ තිත්ත ලැබු ඇටයක් හෝ තෙත් පොළොවක පැල කරාම යම් තාක් පෘථිවිසාරයක් ඇද ගන්නව නම් ඒ බීජේ දීසීරාවක් ඇද ගන්නව නම් ඒ හැම එකක්ම තිත්ත බවට පත් වෙනවා. තිත්ත ඵලයක් ලබා දෙනවා. අන්නෙසේම මිත්‍යා දෘෂ්ටිගත් පුද්ගලයා යම් තා කාය කර්ම තියෙනවා නම් වාක් කර්ම තියෙනවා නම් මනෝ කර්ම තිබෙනවා නම් ඒ හැම එකක්ම කටුක තිත්ත
ඵල විපාක ගෙන දෙනවා. ඊළඟට අනිත් පැත්ත දක්වනවා සම්‍යක් දෘෂ්ටිය ගත්තු පුද්ගලයාගේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම චේතනා ප්‍රාර්ථනා ප්‍රණිධි හැම එකක්ම සැප පිණිස හේතු වෙනවා. මధుර ඵලයක් ලබා දෙනවා. ඊළඟට ඒකට දක්වන උපමාව මොකද්ද? යම්සේ උක් බීජයක් හැල් බීජයක් මිදි බීජයක් තෙත් පොළොවක තැන්පත් කරහම ඒ උරා ගන්න ප්‍රතිවිසාරයක් දිය සීරාවක් මිහිරි ඵලයක්ම ලබා දෙනවා. අන්නේන් අපිට පේනවා අර දෘෂ්ටියේ වැදගත්කම. ඒක නිසා තමයි අර අපි නිරන්තරයෙන් උත්සාහවත් වෙන්න ඕන අර මිත්‍යා දෘෂ්ටි වලින් බේරිලා අන්තගාමී නොවි ලෞකික වශයෙන් බලනව නම් සංසාරයේ ප්‍රවැත්ම සඳහා අර කියාපු කම්මසගත අසම්මාදීත්‍ය උපකාර වෙනවා. ලෝකයෙන් ඈතර වෙන බලාපොරොත්තු වෙන අවස්ථාවේදී යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියවෙන එතෙන්ද පුද්ගල කතාවක් නැහැ. මම මාගේ මම අනුන් කතාවක් නැහැ. තනිකර දුක් ගොඩක් පංච උපාදානස්කන්ධ දුක් ගොඩක් සහ ඊට හේතුව තණ්හාවයි මේ පින්තුන් අහලා තියෙනවා. මේ තණ්හාව නිරෝධයයි ඊළඟට ඊට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔය දෙක පවණං කර ගන්නත් නරකයි. මේ දෙකම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාවටම අදාළ නිසා. ඉතින් මේ ඒ දෘෂ්ටි හා සම්බන්ධ ටික තමත් ඒ වගේම මහ ගැඹුරු සූත්‍ර තියෙනවා. එතෙන්මවා ඒවා අපිට සලකා ගන්නත් අමාරු තරම් ගැඹුරු කාරණා බුදුරජාණන් ප්‍රකාශ කරනවා. මහණීනි මම නව පුරාණ කම්ම මම පරණ කර්ම සහ අලුත් කර්ම නැත්නම් අලුත් කර්ම සහ පරණ කර්ම මම දේශනා කරනවා කියලා එක් අවස්ථාවක සංඝයා මහතෙරට ප්‍රකාශ කරනවා. කුමක්ද මහණීනි? පුරාණ කර්ම ඇස කන නහය දිව කය මන මේවා පුරාණ කර්ම කියලා කියන්නේ මොකද්ද? අභිසංකතං අභිසංචේතිතං මේවා මේ සංස්කාර තුලින්ම ඇති කරගත්තු දේවල්. ඉබේ පහළ වුණු දේවල් නෙවෙයි. ඊළඟට නව කර්ම කියලා කියන්නේ යම් කෙනෙක් දැන් මේ වර්තමානයේ කයින් වචනෙන් මනසින් කර්ම කරනවා නම් ඒකට නව කර්ම කියලා කියනවා. ඔන්න නව පුරාණ කර්ම හඳුන්වපු හැටි බුදුරජාණන් වහන්සේ. ඒකට මේ සත්වයා අර කර්මානුරූපව පහළ වෙච්ච බව ඇත්තේ මේ ඉන්ද්‍රියන් ආදී. නමුත් යම් අවස්ථාවක මේ සංඛත මේ සකස් කරගත්තු ඉන්ද්‍රියන්ගෙන් මිදෙන්නත් ඕන. ඉතින් ඒ විමුක්තිය තමයි අත් බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගත හැකි විමුක්තිය අවසානයේ අර අරහත් ඵල සමාපත්තිය ගැන කියනකොට කියන්නේ ඇසත් නිරුද්ධ වෙනවා. රූපත් නිරුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට යන්නේ. ඇස කන නහය දිව කය මන කියන ඒ අර කියාපු සංඛත සකස් කරන ලද සංසාරයේ අපේ චේතනා ශක්තියන් තුලින් කර්ම ශක්තියන් තුලින් ඇති කර ගන්න ලද මේ ඉන්ද්‍රිය හය පවා ඒකත් යම් අවස්ථාවක මෙලොවම එහි නිරෝධය ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්. ඒකට තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. සලායතන නිරෝධය කියලා කියන්නේ ඒක. ඒකට සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කෙරෙහි දැකීම තුලින් අන්න අර කර්මයෙන් හටගත්තු ඒ ඉන්ද්‍රිය හයෙන්ම මිදුණු අවස්ථාවක් එනකොට රහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. සංඛතයෙන් මිදීම. අන්න ඒ ආසයෙන් අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ මේ සත්‍යය කම්මස්සකා කියලා කියන්නේ ඒ වගකීම. කර්මානුරූපයි. තමන් අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා කරගන්නා ලද කරන ලද කර්මී විපාක නිදින සිද්ධ වෙන ධර්මතාවක් වශයෙන්. මේක බුදුරහතුන්ටත් පොදුයි. මේ අහලා තියෙනෝනේ මේ මුගලන් මහරහතන් වහන්සේ අතීතයේ කර කර්මයක් නිසා අවසාන අවස්ථාවේ දීමෝපියන් මරූ කර්මය. මේ ශාරීරියේ කර්මයෙන් දීපු එකක්. කොටිම කියදත් අපි අර මාර්යා අපි ලේසියට කියන්නේ මාර්යයි කියලා. මාර්යා විඳපන් කියලා දීපු එකක්. වේදනියන් දැක්කපන් එතන අර පුරාණ කර්ම ගැන කියන්නේ. තක්කුම් බික්කවේ අභිසංකතං අභිසංචේතිතං වේදනීයං දට්ඨපං මහණෙනි ඇස අභිසංකතං අභිසංචේතිතං සංස්කාර විසින් සකස් කරන ලද චේතනා විසින් මවන ලද දෙයක් ඒ වගේම වේදනීයං දට්ඨපං කියන්නේ විඳිය යුතු දෙයක් ඇහැ විඳින්න දීපු දෙයක් මාරේ හරියට විඳපං කියලා දුන්න දෙයක් අපි මේ ලොකු දෙයක් හරියට සැලකුවට මේක මේ ඒ බුදුරජාණන් වහන්සේ යොදාපු වචනින් පෙන්වු කරන්නේ දැන් ටිකකට හිතන්නේ ඇස් නැති කෙනා එහෙම නැත්නම් එක හැප් විතරක් තියෙන කෙනා කොයිතරම් දුකක්ද විඳින්නේ කියලා. ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රියයන්. මේවා කර්මයෙන්ම අප කරන ලද කර්ම ආනුභව පහළ වෙච්ච දේවල්. නමුත් ඒවත් සමතික්‍රමණය කරන්න වෙනවා. අන්න ඒ ටිකටයි අර ආරෂ්ඨාංගික මාර්ගය ඕන වෙන්නේ. වේදනියන් දට්ඨබ්බං. ඊළඟට තවත් කාරණයක් තමයි දැන් අපි කියවනේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන ඒවා. අපි පෙන්වනේ ආස්වාස ප්‍රස්වාස කාය සංස්කාර වෙන්නේ මොකද? කයක් සකස් වෙන්නේ ආස්වාස ප්‍රස්වාස තුලින්. උෂ්මගතට කාටවත් දොස් කියන්න බෑ. නමුත් ඒක යට තියෙනවා අර තණ්හාව අවිද්‍යාව හැංගිලා.
ආස්වාස ප්‍රස්වාස ඒක තමයි බුදු හැම බුදු කෙනෙක්ම ආනාපාන සතිය තුලින් බුදු වෙන ඒ தත්ත්වය ලබන්නේ කියන්නේ ආනාපාන සතිය තුල තියෙන මහා පුදුම මේ ලෝකයා සාමාන්‍ය ලෝකයා ඒක ප්‍රාණිය කියලා ආත්මයක් හැටියට ගන්නවා ඒ විදිහේ මොහොත දෘෂ්ටිත් ඇති කර ගන්නවා නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ඇතීම් නැතිීම් දෙක පෙන්눔 කරන මේ ආස්වාස් ප්‍රස්වාසය තුල මහාම දුකක් මේක මහා දුකක් ඉතින් මේ ඒ අවස්ථාව ඒක ලෝකයා දන්නේත් නැහැ ආස්වාස් ප්‍රස්වාස කරන බව දන්නේත් නැහැ අනිත් බාහිර ප්‍රකරණ ක්‍රියා තමයි අපි කිව්වේ අபிසංස්කාර කියලා. ඒ ටිකයි පෙනෙන්නේ හරියට හිමකන්දක උඩ තියෙන හරිය වගේ. හිමකන්දක යට තියෙන හරිය වගේ තමයි අන්නර කියාවු කාය සංස්කාරෝ කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස. ඒ වගේම වචී සංස්කාරෝ කිව්වේ විතර්ක විචාර ආදිය. දැන් කෙනෙක් කතා කරනවට වැඩිය හිත ඇතුලේ හිතනවා. ඒ හිත ඇතුලේ කතා කරන වගේ තමයි විතක්ක විචාර කියන එක. විතර්ක විචාර කරලා ඉවර වෙලයි කෙනෙක් කතා කරන්නේ. එතකොට මේ නොපෙනෙන හරිය තමයි මේ විතක්ක විචාර. ඒකත් සංස්කාර. ඒකාර සංඛාරෝ කියලා කිව්වේ. ඊළඟට සංඥා වේදනා. සංඥා වේදනා තුලින් තමයි සිත සකස් කරන්නේ. අපේ චේතනා ආදී සකස් වෙන්නේ සංඥා වේදනා. එතකොට අන්තිමට ඒවත් ජය ගන්න වෙනවා. ඒවත් සංසිඳවන්න වෙනවා. ඒ නිසා තමයි මේ පින්න තුනනහල තියෙනවා. ඒ ධ්‍යාන මාර්ගය යනකොට ආස්වාස ප්‍රස්වාස කරදරකාරී බව දැනලා ඒකත් සංසිඳවනවා. ඊළඟට විතක්ක විචාර. ඉස්සෙල්ලාම විතක්ක විචාර සංසිඳවනවා. හිත ඇතුලේ කරන විතර්ක විචාර. ඊළඟට ආස්වාස් ප්‍රස්වාස සංසිඳවනවා ඊළඟට සංඥා වේදනා ඒවත් සංසිඳවනවා ඒ සංසිඳීමේ මාර්ගයේ අන්තිම කෙළවර තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කරේ සංඥා වේහිත නිරෝධ සමාපත්තිය තුන. එතෙක් ලෝකයා ගිහිල්ලා අර සංඥා තුළ හිර වෙලා හිටියා ඊට එහාට යන්න බෑ මොකද මමත්වේ නිසා මම මේ මාර්ගයේ කියන හැඟීම නිසා. ඊළඟට ඒ සංඥා වේදිත නිරෝධයේ තුලින් තමයි යන බුදුරජාණන් විමුක්තිය දක්වා වදාළේ. එයින් පෙන්නු කරනවා අපට නොපෙනෙන ඒ සංස්කාර කොටසකුත් තියෙනවා. එතකොට මේ සංඛාර කියන වචනේ තනිකර කර්මය හැටියට ගන්නෙම වැරදි. සංඛාර කියන වචනේ මහා පුළුල් අර්ථයක් ඇති දෙයක්. බොහෝ දෙනා සංස්කාර කියන්නේ කර්මය හැටියටම තෝරනවා. නමුත් ඒ සංස්කාර කියන එක අන්නර සියුම් කොටසක් තියෙනවා. අපි මේ සාමාන්‍ය කර්මයට හැටියට ගන්න දේවල් වලට වඩා සියුම් කොටසක්. ඒක භව සංස්කාර. භවය ගෙනියන්නේ ඒක. එතකොට අවසානයේදී ඒ සංඥා වේදනා කියන ඒ සංස්කාරත් සංසිඳ වෙලා. මේ සියල්ලම අන්තිමට බුදුරජාණන් වහන්සේ සංස්කාර වශයෙන් වටහා ගැනීම තුලින් තමයි මේක සබ්බේ සංඛාර අනිච්චා කියලා අපි මේ ලේසියෙන් කියන වචනේ. ඒක තුල ඔක්කොම මුළු මහත් ධර්මයම තිබෙනවා. මේ හැම එකක්ම සංස්කාර ගොඩක්. එතකොට අර බාහිරව පෙනෙන අර කර්ම ටික විතරක් නෙවෙයි. ඊට යටින් තියෙන ආස්වාස ප්‍රස්වාස විතක්ක විචාර සංඥා වේදනා. ඒවත් සංසිඳ වීම තුලින් තමයි අවසානයේ අන්න සබ්බ සංඛාර සමත කියන තත්ත්වේ ගන්න. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ. එතකොට අර කර්මයේ අර දෙපැත්තම සංසාරගත සත්‍යයා තුළ ඒ තමන්ගේ ක්‍රියාකාරීත්වය මිත්‍යා දෘෂ්ටියෙන් නැඹුරුනකොට සම්‍යක් දෘෂ්ටිය තුළින් දුගති වලින් මිදලා සුගති තත්ත්වයට පත් වෙන බුදුරජාණන්සේ පෙන්වා දුන්න මාර්ගය. අනිත් පැත්තෙන් මේ සුගති දුගති දෙකම සමතික්‍රමණය කරලා මුළු මහත් සංස්කාර ස්කන්ධයෙන්ම මුළු මහත් සංස්කාර ගොඩින්ම මිදෙන හැටි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් දෙපත්. එතෙන්දී පුද්ගල කතාවක් නැහැ. එතෙන්දී දක්වන්නේ මේක තනිකර දුක අනිකර දුක ඇතුළත හෝ වේවා පිටත හෝ වේවා ඊළඟට ඒ යට තියෙන තණ්හාව ඊළඟට ඒ තණ්හාව නිරුද්ධ කිරීම තණ්හාව තණ්හා නිරෝධියම එතනම තමයි සංසිඳීම කියලා නිවීම කියලා කියන්නේ අන්න ඒ දක්වා යන මාර්ගයයි ඉතින් මේ කර්මය ගැන කතා කරනකොට අපි කල්පනාකාරී වෙන්න ඕන ඒවා ඒ විදිහට සම්පූර්ණයෙන් සංසිඳුන අවස්ථාව දක්වන මහපුදුම සූත්‍රයක් තියෙනවා බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි කය කියන දෙයක් තිබෙන තා කය පිළිබඳව සංචේතන ඇති කර ගැනීමෙන් කෙනෙකුට සැප දුක් කියලා දෙයක් තියෙනවා. වචනය කියලා දෙයක් තිබෙන තාක් වචී සංස්කාර ඇති කර ගැනීමෙන් කෙනෙක් සැප දුක් විඳිනවා. මනස කියලා දෙයක් තිබෙන තාක් මනෝ සංස්කාර ඇති කර ගැනීමෙන් කෙනෙක් සැප දුක් විඳිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණු තැන ඒ කයත් නැහැ. ඒ වචනයත් නැහැ. ඒ මනසත්. සෝ කායෝ තිබින හොති, වාචා තිබින හොති, මනෝ තිබින හොති. ඊළඟට කියනවා එහෙම නැති වෙනකොට චෙත්තං තං නොහොති, වත්තුං තං නොහොති, ආයතනං තං නොහොති, අධිකරණං නොහොති, ජම්පච්චාස අජ්ජත්තං සුඛ දුක්ඛ. ඇතුළත සැප දුක් ඇති වෙන චෙත ඉඩම ඔක්කොම ඉවරයි. මොකද මේක මේ කියමනේ තේරුම. දැන් අපි මේ කය කියන එක ඒකකයක් හැටියට ගැනීම තුලයි මේ මගේ කය කියලා ගැනීම තුලයි මේ හැම සැප දුකක්ම ඇති වෙන්නේ. මේක ගොඩක් කියලා අපි තේරුම් ගන්නේ නැහැ නේද?
මේ ගොඩ එකක් හැටියට ගන්නවා. මේකේ අර විදර්ශනා වශයෙන් සියුම්ව රාශියක් තියෙනවා කියලා හැඟීම නැහැ. එකක් හැටියට ගැනීම තුළ අන්න අර සැප දුක් වින්දනය තියෙනවා. වචනය ගැන හිතුවත් එහෙම. වචනය කියලා කියන්නේ භාෂාව. අපි හිතමු එහෙම ගත්තොත් යම්කිසි භාෂාවකට දෙන අර්ථය අනුවනේ. දැන් අපි හිතමු කිසිම භාෂාවක් දන්නේ නැති කෙනෙකුට අපි හොඳ hina මුණින් බනිනවා. කොච්චර බැනත් එහෙමනේ දන්නේ නැහැ බනින බව. එහෙම නැත්නම් අපි යොදන සමහර වචනවල ඒ අර්ථය අනුවනේ අපිට සැප දුක් ඇති වෙන්නේ. එතකොට ඒ වචනය කියන එක තියෙන තාක් ඒ වචනය ආශ්‍රය කරගෙන සැප දුක් විඳිනවා. ඊනාට මනස කියන එකත් එහෙම මේ ඇතිව නැති වෙන සිතීලේ ධාරාවක් අපි මනස කියලා එකක් හැටියට මේ අර ග්‍රහණය කරගෙන තියෙන සක්කාය දිට්ඨිය තුල ඒකත් යම් අවස්ථාවක නැති වෙනවා. ඒකට ඒක තියෙන තාක් තමයි දුක තියෙන්නේ. මොන විදිහේ මහා කැමරු දේශනා බුදුරජාණන්ස් පෙන්වුම් කළා තියෙන්නේ මේ භව නිරෝධය කරා යන ගමන. නමුත් අපි තේරුම් ගන්න ඕන අර සංසාරගත සත්වයා අන්ත දෙකක් මැදින් ගියයි කියන්නේ බුදුරජාණන්ස් ඒකයි. කාමසුකල්ලිකාණියෝගයයි අත්ති කියලා මතහානියෝගයයි. ඒ දෙකට මැදින් ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නේ. උච්ඡේද දෘෂ්ටිය එක පැත්තකින් ශාස්ත්‍රීය දෘෂ්ටිය අනිත් පැත්තෙන් උච්ඡේද දෘෂ්ටිය. ආත්මයක් තියෙනවයි කියලා දැඩි වරගෙන සයන්කතං දුක්ඛං හැම එකක්ම සමාන කළයි කියලා ගත්තොත් එතනත් විමුක්තියක් නැහැ. ඒ ආත්ම දෘෂ්ටිය තුල නැවත නැවතත් සංසාරී ඉපදෙනවා. අනිත් පැත්තෙන් මේවා ඉබේ කෙරෙන දෙයක් කියලා හිතලා අර තමන්ගේ වගකීම ගැන අමතක කළොත් ඊළඟට ගිහිල්ලා අපාය උපදිනවා. ওই දෙකට මැද. එතකොට ආශාස දෘෂ්ටි ගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ. උච්චේ දෘෂ්ටි ගත්තේ නැහැ. ඒ අන්ත දෙකම ඉවත් කරලා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදපත් කළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය යන කියන කොටත් දැන් අපි අර කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කිව්වේ ඒක ඊටාත්ම ගැඹුරු කාරණයක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එදිනදා ජීවිතයේ ලෝකයා තමා සහ අනුන් කියන මේ දෙකොටස තුලයි ඉන්නේ. එතකොට ආත්මార్థකාමීව ලෝභ ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් මුල් තුනට නතු වෙලා ක්‍රියා කර අපායට යන්නේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නු කරනවා අන්න අර අත්ථහිත පරිහිත තමාගේ අනුගේ සුවයගෙන දෙන. දැන් ශීලාදී ගුණ ධර්ම වල තුන තියෙන එක නේ මේ පින්නතුන් දන්නවනේ. ප්‍රාණඝාතය සතුන් මැරීම අපට ප්‍රියයි. ආහාර සඳහා වූ දේශය පිරිමහමසා ගැනීම හෝ සතුන් මැරීම ප්‍රියයි. හොරකම් කිරීම ප්‍රියයි. නමුත් යන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එකෙන් අනිත් සත්‍යයට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ යන ලෝක සමාජය ගැන හිතලා බලනකොට තමාත් අනුනුත් ඒ දෙපක්ෂයේම හිත සුව සැලසෙනදී තමයි එතන කුසලයක් හැටියට දක්වන්නේ. ඉතින් කල්පනා කරගන්නවා මේ කුසල කියන වචනේ දැන් ඒකත් වැදුණාට පටලවාගෙන කුසල කියන වචනේ මූලික අර්ථය තමයි දක්ෂ වීම. ඒ දක්ෂ වීම සංසාරේ ඉන්නවනම් අපායට නොවැටි සුගතිගාමී වීම. ඉහළම අර්ථයෙන් දක්ෂ වීම තමයි මුළු මහත් සංසාරයෙන් පින්පව් දෙකෙන් මෙතර වෙලා පුණ්‍ය පාප පහින පින්පව් දෙකෙන් මෙතර වෙලා මුළු මහත් සංසාරයෙන් එතර වීම. ඒකට මේ කුසල කියන වචනේ ගැඹුරු අර්ථයක් තියෙනවා පින්පව් වලට වඩා. සාමාන්‍යයෙන් මේ පුණ්‍ය පාප කියන මේ වචන දෙකත් ඇතැම් තැන්වල යොදන එකට පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා ආදි වශයෙන් සූත්‍රවල සඳහන් වෙනවා. නමුත් පුණ්‍ය කියන වචනෙට වඩා ප්‍රබල වටිනාම වචනේ තමයි කුසලය. සිත කෙලින්ම සිතට සම්බන්ධයි. මොකද මේ පින්නතුන් දන්නවා දැන් අපි පටන් ගත්තේ කුසල් මුල් අකුසල් මුල් කුසල් මුල් වලින්. අකුසල් මුල් තමයි ලෝභ දෝෂ මොහ. කුසල් මුල් තමයි අලෝභ දෝෂ මොහ. නමුත් මේ පින්නතුන් කවදාවත් අහලා තියෙනවද පින් මුල් පව් මුල් කියලා? පින් මුල් පව් මුල් කියන එකක් අහලා තියෙනවද? අන්න එයින් පේනවා. එතකොට මේ පිනත් කුසලයත් අතර වෙනස යම් කෙනෙක් හිතනවා නම් අන්න ඒ පැත්ත හිතන්න ඕනේ. කෙලින්ම සිතට සම්බන්ධයි මේ කුසලය. අර කියාපු නිදාන හේතුන් ගැන හිතලා බලනකොට. පුණ්‍ය කියන වචනේ පුණ්‍ය පාප කියනක අතීතයේ ඉඳලන වචන දෙක. ඒ සැප දුක් විපාක ගැන හිතලා ඒ යෙදෙන වචන. ඒකෙදිත් දැන් මේ පිනතුන් දන්නවා දස පින් කිරියවත් කියලා තියෙනවා. දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යා වච්චාපචායංක දේශනා සූති දික්ඨිජු කියලා ඒ දස පින් කියලා දාන සීල භාවනා පින් අනුමෝදම් කිරීම මේ ඒ විදිහේ ඒ දේවල් බණ ඇසීම ඒවා පුණ්‍ය ක්‍රියා හැටියට දක්වනවා. නමුත් කුසල හැටියට දක්වන්නේ දස කුසල මොනවද? බැලුවම දෙයක් නෑ වගේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නා දානෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම. මොකද අමාරු වැඩේ තමයි වැළකීම. පහසු වැඩේ කිරීම. අමාරු වැඩේ කරන්න දක්ෂ වෙන්න ඕන. අන්න එතනින් හිතලා බලන්න. එතකොට දසපින් කිරියවත් කියලා පුණ්‍යක්‍රියා 10ක් තිබීමක් දස කුසල දස කුසල් කියලා වෙනම තීවීමක් අතර අපිට පේනවා කුසලයක් පිනක් අතර ඇති ඒ එක පැත්තකින් ඒකයි වෙනස. ඒ වගේම අපි දැක්කුවා කුසල කියන එක අර ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත් අන්න ඉහළම කුසලය තමයි මුළු මහත් අර පුණ්‍ය පාප වලින් පමණින් ඒ වලින් පමණක් නෙවෙයි. අර කිව්ව ආස්වාස ප්‍රස්වාස විතක්ක විචාර සංඥා වේදනා කියලා කියන්නේ මේ භවය ගෙන යන
අපට නොදැනෙන ඉතාමත්ම සියුම් සංස්කාර පවා බුදුරජාණන් වහන්සේ ඒවා තමයි අවසාන වශයෙන් සංසිඳෙව්වේ සංඥා වේදති නිරෝධ සමාපත්තිය ආදී අන්තිමට පින්නුව අර අරහත් ඵල සමාපත්තියදී අර කියාපු සංඛත වූ ඇහැ කන නාසය දිව කය මන ඒ ඔක්කොමත් සංසිඳවල මහ පුදුම විදියේ භව නිරෝධ සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නා. ඒකට මේ පින්නතුන් මේ පොසොන් පොය දවසේ අපි අර කිව්වේ කර්මය ගැන මේ යුගයේ නානාවිද මිත්‍යා මත පැතිරෙනවා. ලෝකයා අනිත් ලොකු ලොකු දේවල් ගැන හිතනවා, කර්මය ගැන හිතන්නේ නැහැ. ඇත්ත වශයෙන් ඒ බුද්ධිවාදී ආකල්පයයි දැන් ලෝකයේ වැඩියෙන් බලපවත්වන්නේ. ඒ කට්ටිය ඉතින් ඒ බුද්ධිවාදය තුළ කර්මාදී ඒවා ගැන උදාසීන වීම තුළින් අවසාන යන්නේ අපායටයි. දැන් බුදුහිඳු මහරහතන් වහන්සේ චූලවත්තිපදමු සූත්‍රයේ පමණක් නෙවෙයි දේශනා කරේ, ඒ සංසාර බය සත්‍යය තුළ ඇති කිරීමට දේවදූත සූත්‍රය දේශනා කරා. ඒක තුළ ඒ සංසාර බය බුදුරජාණන් වහන්සේ තමන් දිවසින් දුටු මේ භයානක අපායේ දුක ඒ ඔක්කොම මහින්ද මහරහතන් වහන්සේ ලෝකයට කියා දුන්නේ මේ සුචරිතය දුෂ්චරිතය හඳුනා ගැනීමට. ඉතින් අන්න බඳු යුගයක මේ පින්නකම් කල්පනා කර ගන්නට අද වෙනි දවසක මේ අපි ඇත්ත වශයෙන්ම දිගටම ගෙන යන පටිච්චසමුප්පාද දේශනා මාලාව ඉන් එකක් අපි මේ අද පැවැත්වුවේ දසවෙනි දේශනාව. ඉන් පොසොන් දවස සහ සම්බන්ධ වෙන නිසා අපි විශේෂයෙන්ම අර කර්මයට අදාළව කිව්වා. ඉන් ගත යුතු දේ පොසොන් දවසේ හැටියට ගත යුතු දේ අනාගතයේ මේ ශාසනීය පැවැත්මටත් තම තමන්ගේ මේ නිවන් ගමන සඳහා උපකාර වෙන දෙයක් මේ සූත්‍රයේ මේ අපි මේ දේශනා කළ කාරණාවල තිබෙනවා නම් ඒවා තමන් ධාරණය කරගෙන ඒවා උපකාර කරගෙන තමන්ගේ දෘෂ්ටියේ යම් දෝෂයක් තියෙනවා සම්මාදිට්ඨිය කම්මසකතා සම්මාදිට්ඨිය වෙනුවට අර විපරීත දර්ශනය ගන්නව නම් අනිත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දර්ශනයේ ඒ දක්වන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒවයි යම් සැකයක් තිබෙනව නම් ඒ දෙකම සංසිඳවා ගන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ දක්වපු මැදුම් මඟ තේරුම් අරගෙන. ඒකට අද දින මේ තම අසන්ට ලැබුණු මේ දේශනාව තුළින් මේ පින්නතුන්ට ශීලාදී ගුණ ධර්ම රැකීමටත් සමාධිය දිනු කර ගැනීමත් ප්‍රඥාව දිනු කිරීමත් මේ දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අකිතාකික්මනින් මේ අති ඝෝර සංසාරයෙන් මිදීමටත් මේ කුසල සත්‍ය හේතු වාසනා වේවා. ඊළඟ ඊළඟට ඒ වගේම ආවිචේෂ්ඨ කණිතා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙම ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයක් සම්මෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින තුම මාමහනි වනි සනසෙත්වාගෙන් ප්‍රාර්ථනා වෙති කියන මේ ගාථා කියන ඉත්තාවතා සම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මඨා දේවානාගා මහින්තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මඨා දේවානාගා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශ ආකාශට්ඨාදි බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා රක්ඛන්තු දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භය සෝකප්පත්තා සෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භය සෝකප්පත්තා සෝකා හන්තු සබ්බේ පිපානිනෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශේතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තිති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තිති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සබ්බ සම්පති මේවචේ අතෝ නිබ්බාන සම්පති නාතේ සමිච්ඡතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.